ඉදිරි කැබිනට් මණ්ඩලයට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කැබිනට් පත්‍රිකාව දාන නියමිතෝ තියෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය. මේ ආණ්ඩුව ඡන්ද තියෙන ආණ්ඩුවක් නෙවෙයි. ජනාධිපතිවරණේ උනත් නොතියා ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනේ නොතියා ඉන්න බලන ආණ්ඩුව. ගුණාභය රාජපක්ෂ මැතිතුමාට තියෙනවා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලැබුණ සම්මාන ආචාර්ය උපාධිය. ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් මේ රටම ඉල්ලන ගුණාභය රාජපක්ෂ මහත්මයාව ජයග්‍රහණය කරවන එක. ඔටුවට යටින් ඇස් කණ්ණාඩියට උඩින් කොටුව තියෙනවා ගුණාභය රාජපක්ෂ නම කියවන්න ඕන. කියවලා කතිර ගහන්න තියෙන්නේ. ඒත් අර කොටුව කැපෙන්නේ නැති වෙයි. කොටුව මැද්දේ. ඔටුවට යටින් ඇස් කණ්ණාඩියට උඩින් ගෝඨාභය රාජපක්ෂගේ නම කියවලම කොටුව ඇතුලේ කොටුව කැපෙන්නේ නැති වෙන්න කොටුව මැද්දේ කතිර ගහන්න කියලා තරුණ අපේ පරම්පරාවෙම ජීවිත විනාශ කරලා පාරවල් ගානේ හන්දි ගානේ පෝලිං වල තියලා තරුණ හීන කුඩු පට්ටම් කරන්න ගෝඨාභය රාජපක්ෂ කියන උද්දච්ච තේරුමක් නැති පාලකයා පත් කරන්න කඩේ ගියපු විමල් වීරවංශ පසුගිය දවසක ඉන්දියාවේ තරුණ හයිය ගැන හරි ආඩම්බර වෙන කතාවක් කරලා තිබ්බා. ඒ සඳබද තරණය කරන්න බිලියන ගාන වැය වෙනකොට රැසිකිලි නැති මෙච්චරක් ඉන්නවා කුල වශයෙන් ගැටෙන මෙච්චරක් ඉන්නවා මෙච්චර දුප්පතුන් ඉන්නවා මෙච්චර ඉගෙන ගත්තේ නැති ළමයි ඉන්නවා එහෙම කියමින් ඒ සතුට අඩපණ කරන කාලකණ්ණි සංස්කෘතියක් ඉන්දියාවේ තරුණ පරම්පරාව තුල නැහැ. ඒක ගැන අපි ආඩම්බර වෙනවා. විමල් වීරවංශට අනුව හඳ අල්ලපු ඉන්දියාවේ ජීවත් වෙන තරුණ තරුණියන් හරි ශ්‍රේෂ්ඨයි. ඔවුන් ගැන හරි ආඩම්බරයි. ඒ මොකද ඔවුන් ඒ ගැන විවේචනය කරලා ඒ ගැන තිබ්බ සතුට අඩපණ කරපු නැති හින්දා. එහෙම බැලුවොත් ලංකාවේ ඉන්නේ කාලකණ්ණි තරුණ සංස්කෘතියක්. මොකද 2012 නොවැම්බර් මාසේ 22 වෙනිදා හවස 3:43ට අවින්දු බැමි බිඳින්න කියලා අභ්‍යවකාශයට යවපු රොකට් එකට අපි එච්චර සතුටු වෙන්නේ නැහැ. අපි ඒක විවේචනය කරනවා. ඒකට මොකද උනේ කියලා අහනවා. රොකට් එක කෝ අහනවා. ඒකට වියදම් කරපු සල්ලි අපරාධ නේද කියලා අහනවා. එහෙම අහලා ඒක යවපු එකේ සතුට අඩපණ කරනවා. ඉතින් එහෙම බැලුවහම අපි කාලකන්නේ තරුණ සංස්කෘතිය. අපිත් හුරේ දාලා අවින්දු බැමි බිඳපු එකට සතුටු වුණා නම් අද අපි ගැන හරි ආඩම්බරයෙන් කතා කරන මහජන නියෝජිතයන් ඉන්න තිබුණා. ඉන්දියාවේ තරුණ પરම්පරාව මොන වුණත් මොන වර්ගේ වුණත් මොන කුලේ වුණත් මොන ගෝත්‍රේ වුණත් තමන්ගේ ජාතික කොඩියත් එක්ක ජාතිකත්වයත් එක්ක පුදුමාකාර හැඟීමකින් ඉන්නවා. එහෙම නැතුව අර මේ තියෙන මොන හරි අඩුපාඩුව පදනම් කරගත්තු කාලකණ්ණි ගැරහීමකට ඒ සමාජය ගෙනිහිල්ලා නැහැ. මහතීර් මොහමඩ් නුයි ලී ක්වාන් යූයි දෙන්නම එකට එකතු වුණාම හැදෙන රට මෙන්න මේ වගේ කියලා අපට දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලී ක්වාන් වගේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මහතීර් මොහමඩ් වගේ මහතීර් මොහමඩුයි ලී ක්වාන් යූයි දෙකම එකට එකතු වුණාම හදන්න පුළුවන් මොන වගේ රටක්ද? දියුණුවෙන් දියුණුවට පත්වන රටක්. රටක් හදන එක කෙසේ වෙතත් තියෙන ටිකත් නන්නත්තර කරාට පස්සේ අවසානයේ රට බේරගන්න ජාතික කොඩිය අරගෙන පාරට බැස්සේ ඉන්දියාවේ තරුණයෝ නෙවෙයි. ලංකාවේ තරුණ අපිට කොඩිය ගැන විතරක් නෙවෙයි මේ ජාතිකත්වය ගැනම හැඟීමක් තියෙන හින්දායි ඔයාලා අර ඔටුවට යටින් කණ්ණාඩියට උඩින් කතිරේ ගහලා කරපු වැරද්ද නිවැරදි කළේ. එහෙම බැලුවොත් ලී ක්වාන් යූ මලා මහතිර් මොහමඩ් ගෙදර ගියා. දේශපාලනික වශයෙන් ඔයාලටවත් කරගන්න බැරි විප්ලවයක් කරලා තරුණ අපේ ජීවිතවල හොඳම කාලයක් කැප කරලා ඔයාලගේ වැරදිත් හදාගෙන ඉස්සරහට යන ශ්‍රී ලංකාවේ තරුණ සංස්කෘතිය ගැන ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ? හොරුන්ට ගැලවෙන්න බැරිකමට වංචනිකයන්ට ගැලවෙන්න බැරිකමට බොරුවට නීතියෙන් තැනක් නැතිකමට උම්ම උත්සාහ කරනව වෙනෝ මේ ජනාධිපතිවරණයකුත් තියෙන පාටක් නැහැ කියලා කියා. ඒ වුණාට ඇමරිකාවේ මැතිවරණේ තියෙනුවේ. පැහැදිලි. ඇමරිකාවේ මැතිවරණය කොහේ නැති වුණත් තියවනෝවේ. එතකොට ඇමරිකාවට දැනුම් දෙනෝ මෙන්න ඒකාධිපති පාලනයක් ගොඩනැගිලා තියෙන ලංකාව තුල.
नियमित अवस्थावेदी जनाधिपतिवर्ण तिबिलतीयन मे कट्य विनस्करगणतीयन ओके अटते ने पालने वेन्नि फ्रांसय अमेरिकाव यूरोपा संगमे यटते पालने वेन प्रजातांत्रिक रटक वेनो लंकाव एंगलांते एक पिलिवलकटे वै मतिवर्ण तीय मेकेमको नत्ते ඊට පස්සේ ජාත්‍යන්තරයෙන් ප්‍රශ්න කරනව වෙනව ඇත්තටම ඒ වෙලාවට විමල් වීරවංශ උඹට සිද්ධ වෙන්නේ ජාත්‍යන්තරමේ වශයෙන් එන බලපෑමට හිසට වෙඩි තබා ගන්න වෙන උඹට සිද්ධ වෙන්නේ ඒක වෙයි මිනිස්සු ජාත්‍යන්තරෙන් තාම ඉල්ලුවේ නැති වෙයි ඒක ඉල්ලන්න වෙලාවක් තියෙන පැහැදිලිද හැම රටකින්ම ඇඟිල්ල දික් කරනව වෙයි උතුරු කොරියාවක් වුණාද නැත්තම් රට දියුණු කරන නායකයෙක් පහල වෙලා දිගට යන්න ඕනේ මේක කඩන්න බැරිය කියලා එහෙම එකක් කරගෙන යන්නද කියලා රාජතාන්ත්‍රික ආකාරයෙන් එම්බසි හරහා ප්‍රශ්න කරවනෝවේ එම්බසි හරහා ප්‍රශ්න කරවනෝවේ උඹලගේ ඒ වෙලාවට වෙඩි තියාගනින්නයි කියලා කියන මැතිවරණයකුත් නැතුව එහෙම ගමනක් ලෝකෙ හැදිලා තිබුණා නම් එහෙම ගමනක් හැදිලා තිබුණා නම් ඒක ඒකාධිපතියෙක් අරහා හැදෙන්න ඕන එකක් වෙයි. දැන් මේ හොරු ඒකාධිපති වෙන්න යන එකක් තියෙනවලු ලංකාව තුල. දෙන්නම් කියලා කියනවා. තව දෙන්නේ අවුරුද්දක් වෙන විමල් වීරවංශ. එතනින් එහා යන්න දෙන්නේ නැති වෙයි. එතනින් එහා නීතියානුකූල නීතිමය පැත්තෙන් මිනිස්සු අවුස්සන්නේ නැතුව මිනිස්සු උඹලට විරුද්ධව උද්ඝෝෂණ කරන්නේ නැතුව ලෝකෙට සාප කරන ඔය මිනිස්සු ලව්ව පැහැදිලිද එහෙම කළා මැතිවරණයක් තියන්න නැති වෙන මැතිවරණ ප්‍රකාශයක් ජාත්‍යන්තරමේ වශයෙන් එන්න ලෑස්ති වෙනවයි කියලා ආරංචියට විමල් වීරවංශ ඇතුළු ඔය රනිල් වික්‍රමසිංහ පත් කරගෙන ඉන්න සියලු දෙනා ඔළුවට වෙඩි තියාගනින්නයි කියලා කියන තොපි නිසා දෙකෝටියක් දුක් විඳින්න තොපි නිසා රටක ජනතාවක් දුක් විඳින්න මේ પરම්පරාවල් හතර පහක් උඹලගේ වටේ ඉන්න උන් රැක ගන්න රටේ ඉන්න ජනතාව දුක් විඳින්න ගහන්නේ නැති වෙන මම කියන්නේ රටේ ජනතාවට කිසිසේත් ව්‍යවස්ථාව අවසන් වෙනකන් අත තියන්න යන්න එපා කියලා ඒත් මුම් බලාපොරොත්තු වෙන්නේ භීෂණයක් වෙන මොකද හමුදා පාලනයකට රට බාර දුන්නොත් ඔන්න දේශපාලඥයෝ නිවාස අඩස්සී ආකාරයට ඒත් සැපට ඉන්න කට්ටිය වෙනවා ඉන්න හම්බෙන්නේ නැති වෙනවා අනිවාර්යයෙන්ම විමලේ රණිලත් එක්ක සියලු දෙනත් එක්ක හිසට වෙඩි තබා ගැනීමේ උත්සවයට 2024 කෙළවරේදී ලෑස්ති විය යුතුයි අවසන් අවුරුද්ද තවත් අවුරුද්දක් දෙන්නම් තව අවුරුද්දක් දෙන්න බැරි කමක් නැති වෙයි කිසි ප්‍රශ්නයක් නැති වෙයි තවත් අවුරුද්දක් ලෝකේ දැකපල්ලයි කියලා කියන සියලු දෙනායික 2026 ට ඇහැට දකින්න ඉන්න එපා කියලා කියන ඉවසීම මගේ වෙන මම තොපිව ඕ පැත්තෙන් හිර කළා 69 ට මේ තාම දඬුවම් දෙන්න පැහැදිලිය ලීක්වාන්යුන් මහතිර් මොහමඩ් ගෙනාපේක අද කියනවා ජනාධිපතිවරණෙත් නැත කියන කොම්බෙහිතේ තියෙන එකක් වෙන්න නීති 50 හදලා අරන් වරෙන් කියලා කියන හිඟන පැටියා